සිරස FM ධර්මාසනය සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධාවන්ත පින්වතුනි පින්වතියනි බෝසත් දරුවන් මේ සමය අපි මෛන්දාගමනී සමරන්න සූදානම් ලෝක පින්වත්නි ධර්මදූත සේවාව ඔස්සේ බුදුරජාණන් වහන්සේට පස්සේ ඒ උදාරතර සේවාව මනාකොට සිදු කළ උත්තමයානම් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේමයි ඒ නිසා තමයි කළගුණ දන්න අපි උන්වහන්සේට උපාධියක් දුන්නා ඒ තමයි පූජාච පූජනීයාන පෙදිය යුත්තං පුදන්න සිරිත අපි ළඟ තිබුණා ඒ නිසා අපි මිහිඳු මහරහතන් වහන්සේට අනුබුදු කියන මේ උත්තරීතර පදවියයි ප්‍රදාන කළේ මේ ලෝකේ වෙන කිසි කෙනෙකුට අනුබුදු කියන නම අපි භාවිත කරන්නේ නැහැ ධර්මසේනාධිපති සරියුත් මහරහතුන් වහන්සේ උන්වහන්සේටවත් අනුබුදු යන නම අපි භාවිත කරන්නේ නැහැ ධර්ම භාණ්ඩාගාරික කියන අනන්ද මහරහතන් වහන්සේට උන්වහන්සේටවත් අනුබුදු යන නම අපි භාවිත කරන්නේ නැහැ අපේ රටින් පිටරටකට ගියොත් තේරවාදී වෙන රටකට මිහිඳු මහරහතන් වහන්සේට අනුබුදු කියලා කිසිවෙක් කියන්නේ නැහැ. අපේ රටේ පමණමයි උන්වහන්සේට අපේ දෙවනි බුදුන් කොට අපි සලකන්නේ. මන්ද කිව්වොත් උන්වහන්සේ තමයි අපිට නිසි මඟ පෙන්වන්නේ. මේ රටේ අපව පවෙන් මුදවගත්තෙත් පිනට යොමු කළෙත් ඒ පමණක්ම නොව ලෝකෙ පිළිගත්ත ජනකොටසක් වශයෙන් අපි ප්‍රසිද්ධ වුණේ ප්‍රචලිත වුණේ ශිෂ්ඨ සම්පන්න බවට පත්ුනේ මෛන්දාගමණයෙන් පස්සේ බව අවිවාදයෙන් පිළිගත යුතුයි. උන්වහන්සේ කළේනම් මේ රටේ අපිට පවේ ආදීනව පිනේ ආනිසංස මනාකොට දෙසුවා. ඒ නිසා තමයි ප්‍රේතවත්තු උන්වහන්සේ මුලින් වදාළේ ප්‍රේතවත්තුව බලද්දී පවේ විපාක පව නිසා විඳින දුක පිළිබඳ මනරං කතන්දර වලින් සම්පූර්ණ වෙලා තියෙනවා. සියල්ල බුද්ධ භාසිතයි. එවකට ඒ කාලේ බුද්ධ කාලේ වැඩවිසු මුගලන් මහරහතුන් වහන්සේ වැඩිපුරම පෙරේතයෝ දැකලා තියෙනවා. උන්වහන්සේ ඉරිදිමත්තුන් අතර අග්‍රයි. ඒ නිසා පෙරේත දර්ශන උන්වහන්සේට අනන්තවත් පෙනී තියෙනවා. ඒ පෙරේතයෝ එක්ක සාකච්ඡා කරලා තියෙනවා. එබඳු දේශනා තමයි පෙරේතවත්ව පුරාම විසිරී පැතිරී තිබෙන්නේ. පින්වත්නි අපි පරිස්සම් විය යුතුයි. මා බරපතල අපරාධ නොව නපුරු සිතින් නරක සිතින් කුඩා වත් වචනකින්වත් කරගත් අකුසල විපාක දුක පිණිස පවතින බවයි අර ගුණාපසපස යන කරත්තරෝ දුප්පමාවි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළි. පව කුඩා ලොකු කියලා ભેදයක් නැහැ. තියෙන්නේ සිතේ ස්වභාවයයි. පදුට්ට සිතින් යමක් කරයිද කියයිද සිතයිද ඒකයි පව කොට සලකන්නේ. ප්‍රසන්න සිතින් යමක් කරයිද කියයිද සිතයිද කුඩා දේවත් ඒ තුලින් විශාල ප්‍රතිඵල සැප ලැබිච්ච බව විමානවත්ව තුල පේනවා. ඒ නිසා අපි නිරන්තරයෙන් සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා මේ බුදු වදන අපි සිතේ තබාගත යුතුය. බුදවරු කාරුණිකවමයි අපට දේශනා කොට වදාළේ. මිහිඳු මහරහතන් වහන්සේ කාරුණිකවයි මේ පිම්බිමට වැඩම කළේ. මේ රටට වැඩම කළ උන්වහන්සේ පිරිනුවන් පාන තුරුම මේ රටින් ගියේ නැහැ.
උන්වහන්සේ අවසානයේ දක්වාම අපත් සමග වැඩ සිටියා. අපට යා යුතු මඟ මනාකොට පෙන්වා වදාලා ඒ උත්තරීතර ගුණ සමුදාය නිමිති කරගෙන තමයි මෙන්න මහින්දාගමනේ අපි සමරන්නේ. ඒ නිසා අපි උන්වහන්සේ දෙසූ ධර්මයේ දියා අපි නිරන්තරයෙන්ම ධම්මානුස්සතිය වැඩෙන අයුරින් සිතා බැලිය යුතුව තියෙනවා. සතර ඉරියව්වෙන්ම ධම්මානුස්සති වඩන්න පුළුවන්. මේ බණ කතාවල පින්වත්නි වටින උපමා වාගේම අනුශාසනා ආදර්ශ තියෙනවා. ඒවා අපි අපේ ජීවිතේට එකතු කරගත යුතුව තියෙනවා. එදාට වඩා අද මිනිස්සු පවට බර වෙලා බව සමාජෙ දකින්නකොට දැනගන්න බැරි කම නැහැ. කොතනත් වංචාව ඔලෝස්සනවා. අල්ලස පගාව මේ රට ගිල දානවා. බොරුවෙන් වංචාවෙන් ජීවත් වෙන බව පේනවා. අනෙකට මොකක්ුණත් Tamange වැඩේ කෙරෙනවා නම් එයයි අගේ කොට සලකන්නේ. බලන්න මෙච්චර බණ කියන රටේ පාරක තාම අපිට බැරි වුණා. අපි යන වාහනේ කාර් එක වෑන් එක බස් එක නිසි ආයුරින් නතර කරගන්න අපි තාම ඉගෙනගෙන නැහැ. මං දැක්ක පෞගේ දාක විශාල ලොරියක් කඩයක් අභියස පාර මැද්දෙම නතර කළා. මොකටද මේ නතර කළේ? ලොරිය පදවන රියදුරාටත් කොන්දොස්තරටත් කොත්තරොටි ගන්න ලොරිය පාර මැද්දෙ නතර කළා. එයින් යන්නත් බෑ, මෙයින් යන්නත් බෑ. පණ යන මිනිස්සෙක්ව ගෙනාවොත් මාමගේ මැරෙන්න බැරි කම නැහැ. ගර්භණී අම්මක් කෙනෙක් ගෙනාවොත් ඒ අම්මා මහපාරේ දරුවා ප්‍රසූත කරන්න බැරි කම නැහැ. තමන්ගේ වැඩේ පමණමයි. ත්‍රිරෝධ රත අප සහෝදරයෝ බලන්න වාහන නතර කරන විදිය මේක වැරදි. ටිකක් සිතන්න බලන්න. මගෙන් අනුන්ට කරදරයක් වෙන්න එපා. මේ තමයි බුද්ධ ආගම. බුදුදහමේ පෙන්වන දර්ශනය ඔක්කයි. කිසිම කෙනෙකුට මගෙන් කරදරයක් වෙන්න එපා. යන වාහනේ නතර කරන පිළිවෙල ඉගෙන ගන්න. පාරේ නැත්තම් මේ තරම් තදබද වෙන්නේ ඒකමයි. මං පෞගිය කාලේ පාසලක බණකට ගොයින් පුංචි ළමයින්ගෙන් ප්‍රශ්නයක් ඇහුව. දරුවනි ඉවසීම නැත්තේ කාගෙන්? එක දරුවෙක් නැගිටලා කදිම උත්තරයක් දුන්නා. මං බලාපොරොත්තු වුණේ නම් අපේ ගුරුවරයාගේ ඉවසීම නැහැ කියයි කියලා. නමුත් මේ පුංචි දරුවා කියා සිටියේ නම් සාදු ඉවසීම නැත්තෙනම් ත්‍රිවිල් මාමලගේ කිව්වා. මම පුදුමයට පත් වුණා. නිකමටවා සිතපු නැති පිළිතුරක්. මං ඇවි පුතේ කියලා. උදේ අපි ඉස්කෝලේ එනකොට ස්කූල් බස් එකට එන්න බෑ. ත්‍රිවිල් මාමල අරින් දානවා, මේන් දානවා. නිකන් නයිවාගේ දානවා. මේ ළමයාගේ වචන බලන්න. ඒ මදිවට නතර කරලා පාරේ අපේ ඩ්‍රයිවර් මාමටත් කුණු අරපෙන් බයින්නවා. ඔන්න බලන්න පුංචි දරුවාගේ සිත්තේ ඇඳිච්ච රූපය. ඔබේ චරිතය කෙලස ගන්නේ ඔබමයි. ඒ නිසා ත්‍රිවිල් කාර්යයක් වෙන මට්ටමට මිනිස්සු ඔබව පහත් කොට සලකනවා. මාත්මා ගතිය තියෙන්න ඕන. ගෞරවේ ලබන්න නම් ගෞරවාන්විත විදියට ඒ වැඩේ කරන්න ඕන. පාරේ යන ලීලාව, පාරේ යන ලස්සන පිටරටකට ගියොත් දැක ගන්න පුළුවන්. මට මතකයි දවසක් යුරෝපා රටක වැරදීමකින් අපි යන කාර් එකේ හෝන් එක නැත්තම් නලාව වැදුනා. ඉදිරියෙන් ගිය කාර් එක අයිනකට කළ නතර කළා. නතර කළ බැස්සා. අපේ රියදුරු ළඟට අවුදින් වීදුරුවට තට්ටු කරලා සමාව ගත්තා. සමාව ගත්තේ වරද කරලා නෙමෙයි. බොහොම ඉස පහත් කොට විමසා සිටියා. සමාවෙන්න ඔබ ඇයි මට නලාව ශබ්ද කළේ? මං කළ වරද මොකද්ද? මං පාරේ යනකොට ඔබට කරදරයක් වුණාද? ඇයි ඔබ නලාව ගාලා මට නිින්දා කළේ? බලන්න ඒ රටේ නලාව ගහනවා කියන්නේ නිින්දාවක් කොට සලකනවා. අපේ රටේ නම් සුක්කාන මොන නැහැ. නලාව තිබුණා මැති. නලාවෙන් පාරේ යන බව පේනවා. මහින්දාගමනේ සමරන්න පුළුවනි. කොඩි දාන්න පුළුවනි. බකට් එල්ලන්න පුළුවනි. වන්දනාව යන්න බැරි කමකුත් නැහැ. දෙන්න බැරි දන්සලක් දෙන්න බැරි කමකුත් නැහැ. මේ මොනවා කළත් ඇදියාව ඇදිච්ච කම සීලාචාර කම නැතිනම් ඒ රට පිරිහීම කරා යනවා. පාරේ යන්නවත් තාම ඉගෙනගෙන නැහැ. පුදුම විදිය ගෝසාවක්. ඒ වගේම අදිස්සියක්, තදබදයක් කොතනක් දකින්න තියෙනවා. ඔබ යන රටය නිසිතනක නතර කරන්න ඉගෙන ගත්තොත් පින්වත්නි පාරේ ඔය තරම්
ප්‍රශ්න මත්තු වෙන්නේ නැහැ. යායුතු ක්‍රමය අනුගමනය කරගෙන යනවනම් එතන ගැටලුවක් නැහැ. බලන්න පාර මැද්දෙම මා උසට වැටගාලා තියෙනවා. ඒ වැට උඩින් පනින අය මොනතරම් සිටිනවද කියලා බලන්න. මොනතරම් කරදරයක්ද? පනිනකොට කකුල පැටලිලා ඉදිරියට වැටුනොත් යන රතේ ඔලුව උඩින් යන්න බැරි කම නැහැ. එතකොට රතේ පදෝපු කෙනාට අමාරු වැටෙනවා. පාරේ තව ප්‍රශ්න ඇති වෙනවා. මේ පිළිබඳ සිතන්න. මයින්දා ගමනේ නම් මග පෙන්නවා. උන්නාන්සේ මගයි අපිට පෙන්නුවේ. මෙන්න යා යුතු පිළිවෙල. නිවන් කරා යන්න නම් ඇදිච්චකම තියෙන්න ඕන. සංවරකම තියෙන්න ඕන. ඉක්මීම තියෙන්න ඕන. මේ වටයි බණ කිව්වේ. ඒ නිසා අපි සිතන්න ඕන. ලෝකේ බොහොම දියුණුව කරා වේගෙන් යනවා. දැන් දියුණු වෙච්ච ලෝකෙකයි අපි ඉන්නේ. විදේශිකයෝ මේ රටට ප්‍රියයි මනාපයි. විදේශිකයෝ මේ රටට අවුදින් පාරක යනකොට ඒ ඇත්ත බය වෙනවා. මේ මොකද්ද කියලා හිතනවා. පින්වත්නි වැඩි ඕන නැහැ. විදේශගතව අවුරුදු 10 15 ඉඳලා ආවොත් එවන් කෙනාට පාරේ යන්න බය හිතෙනවා. වාහන ඇඟ උඩට එනවා වගේ පේනවා. පුංචි ළමයි බය වෙනවා. ඒ නිසා අපි අපේ යුතුකම මම යන වාහනේ පිළිවෙලකට මා යා යුතුය. ඒ විදිහට එක එක්කෙනා තමන් පිළිබඳ සිතලා තමන් අරිමග ගියොත් මේ ගැටලුව එතනයි විසඳෙන්නේ. පාරේ කුණු අරප කියන්න ඕන නැහැ. පාරේ අරිනම් පොලිසිය ඕන නැහැ. විදුලි සංඥා තියෙන තැන, කල ලයිට් තියෙන තැන්වල අපි පොලිසියනොත් දාලා වියදම් දෙකක් ලයිට් බිලක් යනවා. ඒ මැදට පොලිසියටත් පඩි ගෙවන්න ඕන. ඇයි මේම වෙන්නේ? පාරේ යන්න දන්නේ නැති නිසා. මේක පින්වත්නි නූගත් කම නෙමෙයි. මේ රට අනික් රටවල් එක්ක සංසන්දනය කරද්දී බුද්ධිමත් පිරිස කොයි මේ බෞද්ධ රටේ වැඩ සිටින්නේ? බෞද්ධ කෙනෙක්ගේ තේරුමත් බුද්ධියයි. බුද්ධිමත්කම තමයි බෞද්ධ කියන්නේ. බුදුරජාණන් වහන්සේ බුද්ධියයි අවබෝධ කරගත්තේ. උන්වහන්සේ බුද්ධියෙන් අගටම ගියා. ඒ නිසා තමයි බුද්ධ කියලා කියන්නේ. ඒ නිසා අපි සිතන්න ඕන. පුංචි කියලා හිතන්න එපා. පොඩි වරදකින් තමයි මා විශාල දේ සිදුවන්නේ. ඒ නිසා පෙරේත වත්තුවාගේ පොත්තුල තියෙන්නේ පින්වත්නි කටින් කළ අකුසල් නිසා දුකටපත් වෙච්ච තැන, ඒ වාගේ කයෙන් කළ වැරදි නිසා දුකටපත් වෙච්ච තැන ඕනතරම් දකින්න පුළුවන්. ඒ නිසා මේ පොත කියවිය යුතුමයි. පාසල් වලත් ඉගැන්විය යුතුමයි. මොකද අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ හොඳ ගුරුවරයෙක් අපිට. උන්වහන්සේ අපිට ඉගැන්නුවා. උන්වහන්සේ අපිට උගන්වපු දේ තමයි මේ සිරස ධර්මාසනේ වාගේ වැඩසටහන් ඔස්සේනොත් ලෝකෙට අපි මේ කියා දෙන්නේ. ඒ නිසා කාගේවත් සිත රිදවන්න නෙමෙයි. මේ රට අපේ රට. ලස්සන රට, සුන්දර රට. පිරිසිදු කරන්න ඕන. පිළිවෙලකට තබා ගන්න ඕන. පරිසරයේ රැක ගන්න ඕන. බලන්නකො වෙනත් රටවල් වල මොනතරම් ලස්සනද පරිසරය. සෑම තැනකම මල් වවලා තියෙනවා. කිසි කෙනෙක් කඩන්නේ නැහැ. බලනවා මිසක. අපේ රටේ ලස්සනට තියෙන දෙයක් කෙලසනකම් ඉවසිල්ල නැති බව පේනවා. කුණු දාන ක්‍රමේවත් තාම අපි අරියට ඉගෙන ගත්තේ නැහැ. එතන් තැන්වල කුණු පිරිච්ච බව පේනවා. දාන්නේ අපිමයි. රජේටම බැනලා අරියන්නේ නැහැ. තම තම යුතුකම් තියෙනවා. ඒවා තමන් බුද්ධිමත්ව තමන්ගේ යුතුකම් තමන් ඉෂ්ට කළ යුතුව තියෙනවා. එතන තමයි සංවර්ධනය. සියල්ල ළඟට එනකන් අන් අය පිරිසිදු කරලා දෙනකන් උඩ බලාගෙන සිටීම පින්වත්නි බුද්ධිමත්කම නෙමෙයි. ඒකේ පාඩුව තමන්ටමයි. පරිසරයේ කෙලෙසෙද්දී විෂ බීජ වැඩි වෙනවා. ළමයි ලෙඩ වෙනවා. වියදම් කරන්නේ තමන්මයි. ඒ නිසා බුද්ධිමත්ව සෑම දෙයක්ම සිතන්න. ජලය පරිස්සම් කරන්න ඕන. සමහර රටවල් වල බොණ්ඩ ගන්නෙ නම් ඔය ඩැනේජ් එකේ තියෙන වතුර ෆිල්ටර් කරලා ගන්නවා. ආක යන වතුර ටික ෆිල්ටර් කරලා ගන්නවා. මම දැක්ක මැද පෙරදිග රටක සාමාන්‍ය රටින්දි ගහකට වතුරට විතරක් මාසෙට 15,000 වැය කරනවා. මොකද වතුර නැහැ. ගහ රැක ගන්න ඕන. තියෙන්නේ ඔච්චරයි. අපිට එම නෙමෙයි. මොනතරම් ගස්කොළන් මේ රටේ තිබෙනවද බලන්න. මොනවා දැම්මත් පැලවෙන රටකයි අපි උපන්නේ. මොනවා දැම්මත් මගේ රටේ පැලවෙනවා. ඒ නිසා මේ රටේ මේ පොළව
අපේ අපිෝ වදාපු අම්මට සමානයි. බලන්න මේ පොළව උඩයි. අපි මේ ඔක්කොම නැටුන් නටන්න. පොළව මොනතරං ඉවසනවද කියල බලන්න. ඉවසීමෙත් සීමාවක් තියෙනවා. කවදාරි දවසක වැඩි කලක් නොගින් මේ කරන අපරාධවල ඇටියට පොළව පැලෙන්ඩ බැරිකමන්න. ඒ නිසා අපි පොළවට ආදරය කරන්න ඕන. ගස් කොළන් රැකගන්න ඕන. ගාට කොළට ආදරය කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ ගස්කොළන් පැලකරන එක සදාපුඤ්ඤම් පවද්දත නිතර පින් වැඩෙන පින්කමක් කොටයි දෙසුවේ. ඒ නිසා පොසම්පෝදා මහින්දා ගමනේ නිමිති කරගෙන අපිට පුළුවන් නම් කොස් ගස් 500ක් පැල කරන්න මොනතරම් අගේද කියලා සිතන්න. දැන් නවීන විද්‍යාවෙන් කියනවා දිය වැඩියාවට සුදුසු බේතනම් මෙන්න කොස් කියලා කියනවා වරක කියලා කියනවා. ඒ නිසා මෙබඳු ගස් පැලකොළොත් මොනතරම් අගේද කියලා සිතන්න. තමන්ගේ යුතුකමක් කියලා සිතන්න. මේ පොළවට මං යුතුකම් ඉෂ්ට කළ යුතුයි. ඒ නිසා මා උපන් මේ පොළවේ ගාක් හිටවන්න ඕන. ගසක් පැලකරන්න ඕන. රුක් රෝපණ සතිය කියලා එකක් ඉස්සර තිබුණා. දැන් තියනවාද මන්දා? ඒ නිසා මේ ඕන් නැති ගස් නෙමෙයි. වැඩදායක ඵලදායක. සමහර විට අපි පැලකරන ගසෙන් අපිට ප්‍රයෝජන නැති වෙන්න පුළුවන්. අනාගතයට සත්තුන්ට ඒ තුලින් විශාල ප්‍රයෝජනයක් ලබන්න පුළුවන් කියලා සිතන්න. ඒ නිසා පින්වතුනි ජීවිතේ අල්පයි ස්වල්පයි. බොහොම චුට්ට කාලෙකුයි මේ ලෝකේ නැමැති රංගමඩලෙ අපි කවුරු රඟපාන. අපි කවුරුත් එක එක චරිත කාලඟත් අඩුපාඩු තියනවා. වැරදි තියනවා. ඒවා සකස ගන්න ඕන. අනුනට ඇඟිලි දික් කිරීම සුදුසුකමක් නෙමෙයි. එක ඇඟිල්ලක් අනුන්ට දික් කරද්දී ඇඟිලි අතරක්ම තමන්ගේ පැත්තට දික් වෙන බව සිතන්න. ඒ නිසා කොතනක් තියෙන ප්‍රශ්නමයි. අන්තෝ ජටා බහි ජටා. ඇතුළෙත් ප්‍රශ්න එළියෙත් ප්‍රශ්න. මෛන්දාගමනේ ඔස්සෙන් මේ ප්‍රශ්න විසඳන ක්‍රමය අපිට පැහැදිලි ලෙස දේශනා කොට වදාලා. ඒ නිසා එදාටත් අදටත් මතුවටත් අකාලික වූ ධර්මයයි. මිහිඳු මහරහතන් වහන්සේ වදාළේ. අද පාරේ අනකොට බොවිට පේනවා. සමහර තැන්වල අපෙත් පින්තූරු දාලා විශාල දැන්වීම් එල්ලලා තියෙනවා. ඒ තැන්වල ලියලා තියෙනවා කාලීන දම් දෙසුම් කියලා. මේක වැරදි. මේ වචනේ භාවිත කරන්න එපා. බුද්ධාගම කාලීන වෙන්න බෑ. එක කාලකට නෙමෙයි. අපි වඳිනවා නිතරම. යේච ධම්මා අතීතාච යේච ධම්මා අනාගතා පච්චුප්පන්නාච යේ ධම්මා. එදාටත් අදටත් මතුවටත් තුන් කලටම සරිලන සේමයි බුදුවරු බණ කියන්නේ. ඒ නිසා බුදු බණනම් අකාලික ගුණයෙන් යුක්තයි. ඒ අකාලික ධර්මය බුදුරජාණන් වහන්සේ පමණමයි මේ ලෝකෙට දෙසුවේ. අනිත් ශාස්ත්‍රවරුන්ගේ ධර්ම අකාලික නැහැ. ඒවා කලින් කාලයට වෙනස් කරනවා. අපේ මහින්දා ගමනින් ලැබිච්ච දායාද මේ බුදු බණ කිසි ජගතෙකුට බෑ. මේක වැරදි කියලා වෙනස් කරන්න. එබඳු දර්ශනයක් ලැබිච්ච අපි මේ ධර්මයේ සරණ යන්න අපි ධර්මානුකූලව සිටිය යුතුය. පාරේ යනකොට වත් අනුන්ට කරදරයක් නැති ගමනක් යන්න පුළුවන් නම් ඒකයි අගේ කොට සලකන්නේ බුද්ධිමත්තුන්. ඒ නිසා සිරස ධර්මාසන යොස්සේ ඔබව දැනුවත් කරන්නේ ඒකයි. ඒ නිසා පින්වත්නි එදාට වඩා බණ දැන් විරල බව පේනවා. සුලභ බව පේනවා. එදා නම් මෙච්චර බණ තිබුණේ නැහැ. අද ඕන තරම් බණ තියෙනවා. බණට කන් දෙන පිරිසගෙනුත් අඩුවක් නැති බව පේනවා. කියන දේ මනාකොට සිතේ තබාගත යුතුය. ඊට අනුකූලව තම චරියා සකසාගත යුතුය. ඒකයි ධම්මචර්යා කියලා කියන්නේ. ධම්මචර්යාව කියන්නේ තමන්ටත් අනුන්ටත් කරදරයක් නැති ජීවිතයක්. එබඳු ජීවිත ගත කරනකොට එබඳු කෙනා කවදාවත් මිනිස්සුන්ගේ සිතේ රැඳී ඉන්නවා. එබඳු කෙනෙක්ව අමතක කරන්න බෑ. මිනිස්සු කියනවා අපෝ මා සිල්වත් මිනිහා ගුණවත් මිනිස්සෙක්. එබඳු වචන පිට වෙද්දී ඉද නන්දති තමන් පිළිබඳවම තමන්ට සතුටු වෙන්න බැරි කම නැහැ. ඒ නිසා කුඩා පරපුරට අපේ අනාගත පරම්පරාවට අපි ආදර්ශමත් වෙන්න ඕන. මං කිව්වේ ඒකයි. පාර මැද්ද ලොරිය නතරකොට දෙන්න බෑලා යනවා නම් කොත්තරොටි ගන්න යන මිනිසුන්ට මොනතරම්
කරදරයක්ද කියලා සිතන්න. මේක නූගත්කම නෙමෙයි. අනුන් ගැන නොසිතීම. ඒ විතරක්ද නෙමෙයි. රුපියල් 10ක වාගේ පුංචි ගානකටයි බස් එක අරේ මෙන් කඩාගෙන යන්න. ධනේ පසුපස යෑම නිසා මොනතරම් කරදරද කියලා සිතන්න. පින්වත්නි මග පෙන්වන්නයි මේතුමාරාතන් වහන්සේ වැඩිය. යා යුතු මග යන ගමන පෙන්වන්න. ඒ නිසා ඒ ගමන් මගට බැස්ස අපි සෑම පැත්තකින්ම සංවරකම ඇති කරගත යුතුමයි. සෑම අතකින්ම ජලය රැකගත යුතුය. පෞගේ දාක මට මතකයි අනුරාධපුරයට ගියාම ඉස්සර අපි පුංචි කාලේ අනුරපුරයට ගියොත් අනිවාර්යෙන් තිසා වැවට බහිනවාමයි වතුර නාන. ඒකේ පුංචි සතුටක් තියෙනවා. නමුත් දැන් වටේට වැට ගෑවා. මොකද නාන්න තානම් කළා. වතුර නෑ ඒ පළාතට. වතුර නැති නිසා වැවේ වතුරයි. බීමට ගන්න. එතන හිටපු රාලාමි කෙනෙක් මට කියනවා. ආන්දුන්නේ පෞගිය සමයේ මේ වැවේ වතුරට වඩා 90%ක් තිබුණේ මුත්‍රා කියලා කිව්වා. ඔන්න බලන්න කෙලසපු ඇටි. ඒ විතරක්ද නෙමෙයි. අර ගල් වැට වටේටම බෝතල් කඩ කඩ දාලා කකුල තියන්න බෑ කැපෙනවා. ඇයි මේ වාගේ මෝඩ වැඩ කරන්නේ? මේවා බෞද්ධයෝ කරන වැඩ නෙමෙයි. බෞද්ධයානම් සබ්බේ සත්තා භවන්ත සුඛිතත්ත. සෑම සතෙක්ම මාමෙන්ම සූපත් වේවා කෙන සිත. කරණීය සුතර මොනතරම් කිව්වත් සිතක් වෙන්නේ නැහැ. මේ වාගේ මෝඩකම් කරනවා නම් කරණීය සුතරෙත් කියන්නේ ඒකමයි. සබ්බේ සත්තා භවන්ත සුඛිතත්ත. සෑම සතෙක්ම සූපත් වේවා. ඒ සිත ඇතිවයි අපි සමාජෙට වැඩ කළ යුතුව තියෙන්නේ. ඒ නිසා මගෙන් තව කෙනෙකුට කරදරයක් වේ නම් දැන් බලන්න රත්යේක විශේෂයෙන් ත්‍රිරෝධ රතවල අපේ තරුණ ළමයි අපේ අනාගත සම්පත ඔබ නැතුව මේ රට ගෙනියන්න බෑ. ඔබ අපේ වස්තුව. ඒ නිසා ඔබ සංවර විය යුතුමයි. සමහර විට ഘോഷාකාරි ශබ්ද දාගෙන පාරේ අනකොට කී දෙනෙකුට කරදරද කියලා සිතන්න. ඉක්මන් කොටයි කියලා කියනවා. පුංචි ගානකට ඉක්මන් වෙන්න එපා. කවුරු හරි අත දැම්මක් කියලා පාර මැද්දේ නතර කරන්න එපා. පිටිපස්සෙන් එන කෙනා අමාරුවේ වැටෙනවා. ඒ නිසා තන බලන්න ඕන. ඔබේ ජීවිතේ රැක ගන්න ඕන. ඔබේ රක්ෂාව තුලින් ඔබට අභිමානයක් ගෞරවයක් ඇති වෙන්න ඕන. එහෙම නැතුව මිනිස්සු නිඳා කොට ඔබට කතා කළොත් ඔබේ ආත්ම ගෞරවය කෙලසෙනවා. ධනෙ නෙමේ ජීවිතේ. ජීවිතේ ධනෙ නෙමේ. සල්ලි සල්ලි මැත්තෙම නැයිච්ඡායත් අන්තිමට එක්ක පොළවට යට වුණා නැත්නම් අලු බවට පත් වුණා. මේක තමයි සත්‍ය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ. සරුදේ සරුකොට සලකන්න අසරුදේ අසරුකොට සලකන්න. එමක් සලකන්න නම් සම්මා සංකප්ප ගෝචරයි. බුද්ධාගම නම් සීනුවනතයි මුල්තන. සම්මා සති කියන්නේ ඒකයි. සතියෙන් තොර වුණොත් දිනු වෙන්න බෑ. නිතරම සති සම්පජාන්නේ නැත්තම් අද භාවනාව සොයන බව පේනවා. භාවනා කරන්න නම් සතර සතිපට්ඨාන ගැන සොයන්න. මොකද්ද සතර සතිපට්ඨාන කියන්නේ? සීකල්පනා සතර කුයි. කායේ කායානුපස්සී විහෙරති. තමන්ගේ ක්‍රියා කලාපයේ කය පිළිබඳ සෑම දෙය සෑම වේලාවකම සීනුවනින් සිටිය යුතුය. පින්වත්නි විදේශීය රටක පෞද්ගලික වැසිකිළියකට ගියොත් පුදුම හිතෙනවා. මොනතරම් ලස්සනද සුන්දරද. ඒත් මල මුත්‍රාමයි කරන්නේ. නමුත් පිරිසිදුකම තියෙනවා. අපේ රටේ පෞද්ගලික තනකට අපි ගියොත්ින් පොදු තනකට ගියොත්ින් අනේ කකුල තියන්න බැරි බව පේනවා. ඒ පමණක්ද නෙමෙයි බිත්තිවලත් කුණු අර්පලියපු තැන් තියෙනවා. මේ පිටරටක කෙනෙක් කවුදින් දැක්කොත් අපේ බෞද්ධ රටට නින්දාවක්. මේ ලස්සන රට පිළිබඳ ඒ මිනිස්සු වරදවා සිතනවා. ඒ නිසා හොඳට සිතන්න. මේ සිරස ධර්මාසනේ වාගේ වැඩසටහන් ඔබට මේ කරන්නේ ඒ දැනුම ලබා දීම පිණිසයි. සියල්ලන්ටම එක විටම නිවන් දකින්න පුළුවන් කම නැහැ. නිවන් කරා යන්න නම් හොඳ ප්‍රතිපත්තිගරුක විය යුතුව තියෙනවා. උජුකෝ නාම සෝ මග්ගෝ. කෙලින් තියෙන නිවන් මාර්ගට පිළිපං කෙනා ප්‍රතිපත්තිගරුකව යන්න ඕන. මධ්‍යමා ප්‍රතිපදා කිව් එකයි. ඒක තමයි සත්‍ය. සත්‍ය ජයගනි කියන්නේ ඒකයි. බුදුහාමුදුරුවෝ නම් දෙසුවේ සත්‍ය සතරමයි.
ඒ සත්‍ය පහකුත් නෑ, සත්‍ය තුනකුත් තියෙන්නේ. සත්‍ය සතරයි. ඒකටයි චතුසත්‍ය කියලා කියන්නේ. ඒ තුල සියල්ල ගැබ් වෙලා තියෙනවා. අවසාන සත්‍ය ප්‍රතිපත්ති, මධ්‍යමා ප්‍රතිපදා. අත්ථ කිලමතාන යෝගෙට වැටෙන්නේ නෑ. කාම සුකල්ලිකාන යෝගෙට වැටෙන්නේ නෑ. මැදුම් පිළිවෙතයි එතන පෙන්වා වදාළු. ඒ නිසා මැදුම් පිළිවෙත නම් අංග 8ක් තිබුණත් කොටස් 3කට බෙදනවා. ඒ තමයි සීල, සමාධි, ප්‍රඥා. සීලෙන් තොර සමාධි නැ, සමාධියෙන් තොර ප්‍රඥා නැ. සීල නම් මොකක්? ඉක්මීම කියලයි කියන්නේ. සංවරකම, සෑම තැනකම ඇදිච්චකම, සංවරකම. මේක අඩු වෙච්ච බව අද සමාජෙත් දියා බලද්දී ඕනතරම් නිදර්ශන කියන්න බැරි කම නැ. කොතනක් කිපිච්ච බව පේනවා, කොතනක් නැදිච්ච බව පේනවා, එකට එක කරන බව පේනවා, පලිගන්න බව පේනවා, සමාව ගන්න කැමති නැති බව පේනවා, අනුන්ව පාත්කොට තමන්ව උසස්කොට කතා කරන බව පේනවා. මේක වැරදි. මේක මෝඩයන්ගේ ප්‍රතිපත්ති. බුද්ධිමතානම් පාපිස්සට සමානයි, බුද්ධිමතානම් මහ පොළොවට සමානයි. ඉවසීම තිබිය යුතුමයි. මනුෂ්‍ය ළඟයි ඉවසීම තිබෙන. බලන්න තිරිසනා ඉවසන්නේ නැහැ. මොනතරම් කණ්ඩ බොණ්ඩ දුන්නත් ඒ සතා ඉතපු ගමන් වෙනස් වෙනවා. ඒ නිසා අපි සිතන්න ඕන මේ මනුස්සාත්මේ කලාතුරකින් ලැබෙන අංග සම්පූර්ණ ජීවිතේ ලැබුණා. නිකමට සිතන්න මව් කුසේ මාස දායක් වුණා. එළියට එන්නේ අඳ වෙලා. ඒ දරුවට බෑ අර මාස දාය කුසේ ඉතපු අම්මගේ මුව මඩල බලන්න. මොනතරම් දුකක්ද කියලා සිතන්න. අපිට එම නෙමෙයි. සියල්ල නිකන් ලැබිලා තියෙනවා. මේවා ලැබුණේ නම් සංසාරේ කළ පින නිසාමයි. පුබ්බේචකත පුඤ්ඤතා කිව්වේ ඒකට. එසේ පිනට ලැබුණු මේවා නැවත නැවත අපි පිනට යොමු කරගත්තේ නැත්නම් අර විදියට උපදින්න බැරි කම නැහැ. പ്രേත වත්ව බලනකොට පේනවා මා දරුණු අපරාධ නෙමෙයි. පුංචි පුංචි දේ කරලා අනන්ත දුක් විඳින බව පේනවා. හොඳ කතාවක් තිබුණා. එක්තරා දුප්පත් ගෙදරක කතා. ධනවත් ගෙදරටයි දීගගිය. දීගගිය දා පටන් මේ කාන්තාව පුදුම ගුණවත් ගුණයේ තිබුණා. ඒ වගේම සීලවතී කියන්න පුළුවනි සීලෙ තිබුණා. දයාවති කියන්න පුළුවනි දයාව තිබුණා. සිරියාවති කියන්නත් පුළුවන් සිරියාවක් තිබුණා. සද්ධාවතී කියන්න පුළුවන් සද්ධාව තිබුණා. ප්‍රේමවතී කියන්නත් පුළුවන් කාටත් ප්‍රේම කළා. මේ වාගේ පුදුම ගුණවලින් පෝෂිත වෙච්ච මේ කත ඒ කුලගේ බබලවන්න පටන් ගත්තා. ස්වාමියාගේ සිත දිනා ගත්තා. නැන්ද මාමගේ සිත දිනා ගත්තා. සේවකයන්ගේ සිත දිනා ගත්තා. ඒ නිසා මනුස්සානම් පියෝ හොති මිනිසු කවුරුත් මෙතුමීගේ ගුණ කියන්න පටන් ගත්තා. දැන් නැන්ද මාම දෙන්නත් ලේලිය තමන්ගේ දුව කොටයි සැලකුවේ. අපිට දුවෙක් නැති අඩුව මෙතුමියගෙන් පිරිමැයෙනවා කියලා සතුටු වුණා. ඒ නිසා නැන්දම්මා ලේලිගේ අතට යතුරු කරල්ල දුන්නා. දීලා කිව්වා දුවේ දැන් අපි වයසයි, අපිට බෑ දැන් මේ වැඩ කරන්න. අද පටන් මේ සියලු වැඩ ඔබට බාරයි. දැන් මෙන්න යතුරු කරල්ල ලැබුණා. සියල්ල නිදාගත්තට පස්සේ මෙතුමිය ගබඩාවට ගොයින් අල්මාරිය ඇර ඇර බලනවා. තියෙන රන් රිදී මුතුමැණික් පළඳලා නටලා බලනවා. අනේ කිසිම දෙයක් සොරකම් කරන්නේ නැහැ. සියල්ල පරිස්සම් කරනවා. ආයි දානවා, ඉබ්බ දානවා, යතුරු ඇන ගන්නවා ඉන්නේ. තියෙන ඇඳුම් පළඳලා බලනවා. නටලක් බලනවා. දැන් දීපල පිළිබඳ ආශාවක් ඇති වුණා. ලෝභය ඇති වුණා. මසුරුකම වැඩි වුණා. ඔන්න බලන්න අකුසල ඇති වෙච්ච ඇති. නමුත් අර කියාපු ප්‍රියවති ගුණවති මේ ඔක්කොමත් තියෙනවා. නමුත් මොකද්ද මෙතුමියගේ වරද? මොනවා ඉල්ලුවත් නෑ කියනවා. මොනවා ඉල්ලුවත් නෑ නෑ කියන වචනෙමයි කටින් පිට වෙන්නේ. ඉල්ලන කෙනාගේ ක්‍රමේ නම් එක විටක් ඉල්ලලා නතර වෙන්නේ නෑ. පුනක් පුනං යාචකා යාචකාන්ති. හොඳට බලන්න. කවුරු හරි යමක් ඉල්ලගෙන ආවම අපි එක විට නෑ කිව්වොත් නැගිටලා යන්නේ නෑ. කීප විටක් පෙරත්ත කරනවා. ඔයාට මාව විශ්වාස නැද්ද? නැත්තම් මට පොලියට දෙන්න. කාගෙන් හරි ඉල්ලලා දෙන්න. යන්නේ නැහැ. පාරේ යනකොට බලන්න අර යාචකයෝ වීදුරුවට කාර් එකේ වීදුරුවට තට්ටු කරනවා. නැහැ කිව්වට යන්නේ නැහැ. එතනම ඉතන් ඉන්නවා. ඉල්ලන කෙනාගේ ක්‍රමය එකයි. ඉල්ලන කෙනා මොන ක්‍රමයකින් හරි ලබා ගන්න බලනවා.
නෑ බම් පලයන් කිව්වත් යන්නේ නෑ. සමහර විට කුණු අර්පෙන් බැන්නත් යන්නේ නෑ. ඔළුව කසකස ඉන්නවා. මොන ක්‍රමයකින් හරි ගණ්ඩායි බලන්න. මේක තමයි යාචකයාගේ ක්‍රමය. නමුත් බුද්ධිමත් ධනපතියාගේ ක්‍රමේ නම් ඉල්ලන ඉල්ලන විට දීමයි. මේක කරන්න බෑ. බෝසත් කෙනෙකුට මිසක සාමාන්‍ය කෙනෙකුට ඉල්ලන ඉල්ලන විට දීම කරන්න ලේසු පාසු වැඩක් නෙමෙයි. ඒ නිසා තමයි සංසාරෙන් අපි පල්වෙවි යන්නේ. නමුත් මෙතන උපමාවකින් වදාලා වසු පැටියා නිතරම එළදෙන ළඟට යනවා. වසු පැටියා එන වාරේ වාරේ පාසා එළදෙන කිරි දෙනවා. කොච්චර කිරි දුන්නත් නැවත නැවත එළදෙනටත් කිරි එරෙනවා. ඒ වාගේ තියෙන කෙනා දෙන්න දෙන්න තමයි නැවත නැවත ලැබෙන්නේ. මේක තමයි බුදුහාමුදුරන්ගේ දේශනා. නමුත් මේ කත මොකද කළේ? නෑ වං කියනවා විතරක් නෙමෙයි. කොණ්ඩේ කඩාගෙන බිම වාඩි වෙනවා. තමන්ගේ දකුණු අත ඔසවලා පොළව මැත්තේ තියලා දිවුරනවා. උඹ ඉල්ලන දේ මම තියාගෙන නෑ කියනවා නම් මලාට පස්සේ මට අසුචි කණ්ඩ ලැබේවා කියලා ඉල්ලනවා. මේ තමයි ඉල්ලම් කනවා කියන්නේ. තමන්ම ඉල්ලන්නේ මලාට පස්සේ අසුචි ලැබේවා. ලෝභකම වැඩි වෙද්දී දරූපත සිදුවන්නේ නෑ. ප්‍රසූත කරන්න බෑ. දරුවා කුසට එන්නේ නෑ. මේ ලෝභකම තියෙන කෙනාට මෙලව ලැබෙන දුක් විපාකයක්. ඒ නිසා දැන් මානසිකව වැටුණා. යුග දෙවියට පත්ති වසර ගණනක් ගියාලා. දරු සම්පත නැහැ. සැනසීම නැති වුණා. ඒ නිසාම ලෙඩ වුණා. අකාලේ මළා. මැරිලා උපන්නේ ඉන්දියාව මැද්දෙම තියෙන මධ්‍යම ප්‍රාන්තේ තමයි අවන්ති කියන කඳුපන්තිය තියෙන්නේ. ඒ අවන්ති කඳු කෙළවර තමයි මීදු ආන්දර උපන්නේ. සංගමිත්තා උපන්නේ ඒ දෙපළගේ මෑණියන් වහන්සේ වේදිසාක්කින දේවියගේ උපංගම. අදත් දමදිව වන්දනාවේ යනකොට වේදිසා කියලා කෝච්චි ස්ටේෂන් එක දුම්රිය පොළකුත් තියෙනවා. වේදිසා කියලා ගමකුත් තියෙනවා. ඒ මීදු ආන්දරාගේ ගමමයි උපංගම. උන්වහන්සේගේ මාතෘභූමිය අපේ මහගෙට සමානයි. එතන තමයි සාංචිතියෙන් මීන්තලයට සමාන ඒ ස්ථාන. අන්න ඒ අවන්ති කඳු මුදුනේ තමයි පෙරේතියෙක් වෙලා උපන්නේ. මේ පෙරේතිගේ අතට පින්වත්නි දිව්‍ය භෝජන ලැබෙනවා. රන්වන් පාට ශරීරය දිව්‍යාංගනාවකට සමානයි. ඉරිදි බලෙන් ඔන්න කෑම ලැබෙන අතට ලැබිච්ච කෑම ටික කට ළඟට කිට්ටු කරනකොට පණුව උතුරන අසුචි බවට පත් වෙනවා. පණුව බේරෙන පලාත්ම ගඳ ගස්සන අසුචි බවටයි පත්වන්නේ. නමුත් මේ පෙරේති ඒ ටික චව් චව් ගාලා කන්න පටන් ගන්නවා. ඔන්න කර්ම විපාක. මා ලොකු අපරාධ නෙමෙයි. තියාගෙන නෑ කිව්වා. ඒ මදිවට පොළවට අත තියලා දිවුරන්න පටන් ගත්තා. උඹ ඉල්ලන ටික මම තියාගෙන නෑ කියනවා නම් මලාට පස්සේ මට අසුචි කණ්ඩ ලැබේවා. මේ තමයි කරගත්ත මෝඩකම. මේ තමයි ඉල්ලංකෑවක් කියන්නේ. ඔන්න බලන්න කරපු අපරාධ. මේ තරම් හොඳ ජීවිතයක් ලැබුණා. හොඳ පවුලකටයි දීග ගියේ. ගුණවත්කම සියල්ල තිබුණා. නමුත් අර එක නරකක් නිසා මරණයෙන් මත්තේ දිව්‍යාංගනාවක් වාගේ උපන්නත් තමන්ට දිව්‍ය භෝජන අතට ලැබුණත් කට ළඟට කිට්ටු කරද්දිම අසුචි බවට පත් වුණා. මේවා අම්මා කළා නෙමේ, තාත්තා කළා නෙමේ, දෙයියෝ කළා නෙමේ, තමා විසින්ම කරගත්ත දේ. ඒ නිසා තමයි බුදුවරු අපිට වදාළේ සබ්බ පාපස්ස අකරණං පවණං ලොකු කුඩා කියලා සිතන්න එපා. වැඩිපුරම වැරදි කෙරෙන්නේ කටින්මයි. කටින් කරගත් අපරාධ නිසා පෙරේත ලෝකෙ ඉපදිලා අනන්ත දුක් විඳින පෙරේතය පිළිබඳවයි ඔය පෙරේතවත්වෝ පුරාම තියෙන්නේ. මේ ටික තමයි අපේ රටේ කාන්තාවන්ට, අනුලාදේවිය ප්‍රමුඛ රාජකීය කතුන්ට මීදු මහරහතන් වහන්සේ දෙසුවේ. කාන්තාව බය වුණා. ඊළඟට විමානවත්තු දෙසුවා. පිනේ විපාක කියද්දී පින් කරන්න ආස හිතුණා. ඒ නිසාමයි පැවිද්ද ඉල්ලුවේ. ඒක පැවිද්ද ඉල්ලනකොට මීදු මහරහතන් වහන්සේ තමන්ගේ සහෝදරිය සංගමිත්තා වඩම්මන්න කිව්වා. වඩිනකොට නිකන් නෙමෙයි, ජයශ්‍රීමා බෝධියත් වඩමවාගෙන එන්නයි උපදෙස් ලැබුණේ. ඒ නිසා මේ රට පූජනීය රටක් බවට පත් වුණා. පින්වත්නි, බණ කියන්නේ කාගේ ජීවිත සකසන්නයි. එක්කෙනෙක් ඇදුණත් මඩියේ මහානායකාඳුරු
ජීවත්ව සිටිද්දි උන්නාන්සේගේ දේශනාව නම් මිනිසාදා රටාදුම් අපි රටාදන්නයි යන්නේ. රට ඇදුවට වැඩක් නැහැ මිනිසා ඇදුනේ නැත්තම්. ඒ නිසා මිනිස්සයා සකස ගන්න ඕන. මිනිස්සයයි ප්‍රධාන. මිනිසා සකස් වුණොත් පින්වත්නි රට ඉබේම සකස් වෙනවාමයි. ඒ නිසා කවුරුත් මේ පිළිබඳ සිතන්න. සිරස ධර්මාසනේ ඔස්සෙනොයි ඔබට මේ අවවාදේ බොහොම ආදරෙන් කරුණාවෙන් කියා දුන්නේ. අනුන්ට කරදරයක් වන අයුරින් කිසිදු වැඩක් කරන්න එපා. තමන්ට කේන්ති යන්නක් මෙන්ම අනුන්ට කේන්ති යන බව සිතන්න. සියල්ලෝම පුතුජනයි. කොතනත් වැරදි තියෙනවා. වරද සකසගෙන ගියොත් ඒ ගමන බොහොම ලස්සන වෙනවා. සුන්දර ගමනක් ගියා වෙනවා. ඒ නිසා පින්වත් සිරස ධර්මාසනේ ඔස්සෙන් සෑම බදාදා දිනකම රාත්‍රී මේ පවත්වනු ලබන ධර්මදේශනාවට සවන් දෙන අපේ සුපින්වතුන් විශේෂයෙන් තරුණ ළමයි පුංචි ළමයි බණට කන් දෙන බව පේනවා. කාග ළඟත් අඩුපාඩු තියෙනවා. ඔබ මෙවන් අඩුවක් වරදක් කළා නම් ඉදිරියට මම මේක කරන්නේ නැහැ කියලා ඔබ අදිෂ්ඨාන කරගෙන සකස ගත්තොත් එතන තමයි වාසනාව තියෙන්නේ. පිරිසිදු චේතනාව නිසා තමයි වාසනාව ලැබෙන්නේ. ඒ නිසා ඔබේ චේතනා පිරිසිදු වෙච්ච තරමට ඔබට වාසනාව පසුපස එනවා. ඡායාව අනපායිනි කිව්වේ එමයයි. ඔබට විපතක් නැහැ, කරදරයක් නැහැ. ඔබේ ජීවිතේ ආලෝකවත් වෙනවා. මේ පිළිබඳ මනාකොට සිතන්න. මේ රාත්‍රී කාලේ සුදුසුයි. ඒ නිසා අපේ සිරස නාලිකාවේ ධර්මාසනේ ඔස්සෙන් අද දවසෙත් ඔබට කතා කිරීමට ලැබීම පිළිබඳ සතුටු වෙනවා. අපේ මෛන්දාගමනේ සිදුවෙච්ච මේ උදාර කාලය අපේ යුතුයකම් පිළිබඳ මනාකොට සිතා බලා තම තම යුතුයකම් මනාකොට ඉෂ්ටකරන්න ශක්තිය බුද්ධිය වාසනාව ලැබේවා කියලා අපි පතනවා. එමනම් මියගිය සමට දෙවියන්ටත් ඔබ අප සෑම දෙනාටත් සිරස නාලිකාවේ සමටත් ලක්වැසි ලෝවැසි සෑම දෙනාටත් මෙලව ජයගෙන පරලව ජයගෙන සසර ජයගෙන කෙලෙස් ජයගෙන මාරයා ජයගෙන පිරිසිදු පවිත්‍ර ජීවිතයක් ගතකොට ජෝති ජෝති පරායන මෙලවත් පරලවත් දියුණු කරගෙන අවසානයේ පතන බෝධියකින් උතුම් නිවන් සුවේම ලැබේවා කියලා පතමු. සෑම දිනාට උතුම් තුනුරුවන් සරණයි. ආකාසට්ඨා චබුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. සිරස FM ධර්මාසනය. වැඩම කොට වදාළ පූජ්‍යපාද බුරැල්ලේ කෝවිද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ගෞතම බුදුසසුන බබලවන්නට තව තවත් දිරිය බලය ශක්තියම ලැබේවා.